අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනංකයක් සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගතු පුද්ගලකින් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති රවි ග්‍රහයවත් සූර්යයව සිංහ ලග්නේ සිංහලගම න්‍යායබන්. ඉතින් මෙන්න 2024 මැයි මාසය ඔබට කොහොමද කියලා කතා කරන්නයි යන්නේ. සුවිශේෂී වශයෙන්ම ඔබ දැනගන්න කැමති මේ මාසය ආරම්භ කරන්න කලින් මාසය සැලසුම් කරගෙන කොහොමද මේ වෙන්න තියෙන දේවල් වෙනස් කරගන්න කියන්නේ අසුබ දේවල් වෙනස් කරන සුබ දේවල් පමණක් ඇති කරගන්න කියලා. ඉතින් ඒකට තමයි මේ කාලය ඔබට මම වෙන් කරලා තියෙන්නේ. ඉතින් විශේ෷යෙන්ම සිංහ ලග්නමියන්ගේ ලග්නාධිපති රවි මේ වෙලාවේ ඔබගේ 9 වෙනි භාවයේ සිකුරු සමග තැන්පත් වෙලා තමා මේ මාසය ආරම්භනේ. 9 වෙනි භාවය කියන්නේ ඔබගේ ලග්නාධිපතියගේ උච්ච භවන. ඉතින් උච්ච භවෙන් සිකුරු සමග සංයෝගයලා මේ මාසය ආරම්භ වෙද්දී එක පැත්තකින් කේතු ඔබගේ 2 වෙනි භාවයේ ශනි ග්‍රහය ඔබගේ 7 වෙනි භාවයේ සෙන්සුරු ග්‍රහය ඔබගේ 7 වෙනි භාවයේ යද්දී බුද්ධ කුජ රාහු කියන ග්‍රහයන් ඔබගේ 8 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම ගුරු ග්‍රහය 10 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. අතවශ්‍යම කතා කරොත් මේ ගුරු ග්‍රහය ඔබගේ 10 වෙනි භාවයට පැමිණීම සිදු වෙන්නේ වසර 12කට පසුව. يعني ඒක ඉතාමත්ම සුවිශේෂී තත්ත්වයකදී අපි කතා කරමු මේ මාසෙ. දැන් අපි මැයි මාසෙ ගැන කතා කරන එකෙන්ද ගුරු මාරුව ගැන අපි ඉදිරියේදී කතා කරමු.
මේ මැයි මාසය සම්බන්ධ කතාගත් සිංහල අග්නිමයන්ගේ රැකී රක්ෂා ව්‍යාපාර ලැබීම් තත්ත්වයන් තුළ ආදායම් තත්ත්වයන් තුළ වෘත්තීය තත්ත්වයන් තුළ කොහොම වේද කියලා මුලින්ම කතා කළොත් විශේෂයෙන්ම ඔබ අර සිංහල අවුරුදු සම්බන්ධයෙන් මම පළකරපු වීඩියෝ අනිවාර්යයෙන්ම සිංහල අග්නිමය අහන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඒක ඉතා සුවිශේෂී තත්ත්වයක්. ඉතින් ඒක අහපු නැති අනිවාර්යයෙන්ම බලලා අහන්න සූ ටීවී වල පිවිසිලා සිංහල අවුරුද්ද සිංහල අග්නිමයන් සම්බන්ධ කාරණා තුළ. මොකද හේතුව ඒක මේ වසර ගැනම කතා වුණානේ මේ අප්‍රිලින්ද 2025 අප්‍රිය දක්වාම කාලේ. එතන සිංහල අග්නිමයට ඉතා සුවිශේෂී දෙයක් මම කිව්වා මතක ඇති අහපු අය දන්නවා. අගෝස්තු දක්වා කාල සීමාව තුළ තරමක් දුරට පුංචි පුංචි බාධක ඇති වෙනවා. නමුත් අගෝස්තුවෙන් පස්සේ ඒ තත්ත්වය වෙනස් වෙන කියලා එහෙනම් මේ తాවකාලික තත්වයක් තුළ මේ මැයි මාසය තුළ සිංහල අග්නිමයට කොහොම වේවිද කිව්වොත් ඇත්ත වශයෙන්ම ඔබේ රැකියා ස්ථානය තුළ තරමක් දුරට ගැටලුකාරී තත්ත්වයන් නම් මතුවෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කලබල විය යුතු තත්ත්වයක් නෙමෙයි. ඔබ දන්නවා ඒක වෙනස් වෙනවා කියලා. ඒ වෙනස් වෙන තාක්කල් ඒ මාස 4ක විතර කාල සීමාව ඉතා ඉවසීමෙන් කටයුතු කරොත් සිංහ ලග්න හිමියන්ට මේ තත්ත්වය ගැන කොහෙත්ම බාධාවක් එල්ල වෙන්නේ නැහැ. එහෙනම් මම කල්තියා කිව්වා රැකියා ස්ථානය තුළ යම්කිසි ආකාරයකින් ඔබට තරමක් දුරට බාධාවල් එල්ල විය හැකි. හැබැයි මේ බාධාවල් එල්ලෙන හේතුව මොකද්ද? බාධා එල්ල වෙන්නේ යම්කිසි ආකාරයෙන් ඔබ මේ කාල පරිච්ඡේදය තුළ තරමක් දුරට ටිකක් ආවේගශීලීත්වය වගේම තමන් තුළ යම්කිසි තමන් කෙරෙහි ඕනට වඩා උසස් අන්දමින් හිතන් ඉන්න තමයි මේ ඕනට වඩා උසස් අන්දමින් හිතන කියන මේ වැරදි ලොකු වැරද්දක් කියලා නෙමෙයි. සාමාන්‍ය නමුත් අර කාටවත් යටත් නොවන නම්‍යශීලී නොවන තත්වයන් ඔබ තුළ මනා ලෙස කැපී පෙනෙනවා මේ කාල පරිච්ඡේද තුළ. විශේෂයෙන් මේ මැයි මාසයේ මුල් දින 15-14 දක්වා කාල සති දෙක දක්වා කාල සීමා තුළ අතිශයින් ප්‍රවේශම් විය යුතුයි. හේතුව ඔබ කියන දේ ඔබ කියන වචන හේතු කොටගෙන අන් අයගේ හිත රිදෙන විශේෂයෙන් රැකියා ස්ථානය තුළ ඉන්න ඉහළ නිලධාරීන් සමග පවා මේලාවේ ගැටළු මතු කරගන්න ගැටුම් මතු කරගන්න ඔන්න පෙළඹෙන කාල සීමාවක් සිංහ ලග්නෙමි ඔබ. ඉතින් මේක ඔබට වළක්වා ගන්න පුළුවන් මේ ඔබ ගිහින් දාගන්න ප්‍රශ්න මේ එළියෙන් එන ප්‍රශ්න අනිත් කවුරුත් ඇති කරන ප්‍රශ්නක් නෙමෙයි. මේ ප්‍රශ්න වලට මුල වෙන්නේ ඔබගේ වචනේ. ඔබගේ යම් කිසි ආකාරයෙන් සරල වශයෙන්ම කිව්වොත් උද්දච්චකාරී ස්වභාවය තමයි මේ හැම දෙයකම හේතු වෙන්නේ. එහෙනම් මේවා මට මාත් එක තරහ ගන්න එපා මේවා කිව්වා කියලා. ඔබ කළ යුත්තේ මොකද්ද? ඔබ මේ වෙලාවේ රැකියා ස්ථානය තුළ ගොඩාක් දුරට නිහඬ පිළිවෙතක් ගත කිරීම තමයි සරලම ක්‍රමවේදය. එහෙනම් ඒක නිසා සිංහල අග්නිමයෝ මේ වෙලාවේ හිතර ගන්න ඔබ විශේෂ වශයෙන්ම මේ මාසය තුළ ටිකක් නිහඬව ඉන්නවා. මේ වෙලාවේ පොඩි දෙයක් තියෙනවා මේක හොඳට මතක තියාගන්න. ඔය රැකියා ස්ථානයේ ළඟ ඉන්න හිතවතුන් ඔබව නිතර අර කුලප්පු කරන්න බලනවා. ඉතින් කුලප්පු වෙන්න අපි සත්තු නෙමෙයිනේ. ඒ නිසා අපිට බුද්ධියක් තියෙනවනේ. ඔවුන්ගේ අවස්ථා ඔබ තුලින් ඉෂ්ට සිද්ධ කරගන්න බලන. ඔබව ඉස්සරට දාලා හැම දෙයකම කතා කරන දාලා ඔබ තුල තියෙන යම් කිසි ආකාරයෙන් අර හිත හොඳකමක හිත හොඳයි කම තමයි. මොකද හේතුව අනිත් අය වෙනුවෙන් පෙනී සිටීමේ ගුණය. නමුත් මේ වෙලාවේකට සුදුසුක වෙලාවක් නෙමෙයි. මොකද හේතුව ඔවුන් කරන්නේ ඔබ තුල තියෙන යහපත් ගුණය ඉදිරියට දාලා ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න සලස්වලා හැමදේම ඔබ තුල ආවේගශීලීත්වය ගොඩ නගලා ඔවුන්ගේ වාසි ගන්න. ඉතින් ඒ දේ තුල ඔබ ඒ යම් කිසි ආකාර පෙළඹවීම තුළ යහපතක් උදානොත් යහපත ඔවුන්ට ගන්නවා. හැබැයි ඔබ විහින් නිර්මාණය කරගන්නවා සතුරන්. කියන්නේ ඉහළ නිලධාරීන් ඉහළ තනතුරු දරන ඔබ සමගුරණ වෙනවා. අනිත් පැත්තේ ඔබේ සමහරට ඔබේ රැකියාවට ප්‍රශ්නයක් වෙනවා. රැකියා තහනම් වෙනද නැත්නම් යම් කිසි ආකාරයකින් ඔබට රැකියාව අහිමි වෙන්න පව හේතු කාරණා එදෙනා. මොකද වෙන්නේ? හොඳ පැත්තක් ආවත් ඒගොල්ලෝ ගන්නවා. හැබැයි එතනත් අන්තිම නරක ඉතුරු වෙන්නේ ඔබට. නරක පැත්තක් ආවත් සම්පූර්ණ නරක ඔබට. ඔබට යන්නේ නැමන්නේ ඔවුන් සාමර ප්‍රති කටයුතු කර යනවා. ඔන්න ඒ නිසා ඔන්න සිංහ ලග්න හිමියෝ තමා තුළ තියෙන යහපත් ගුණාංගයක් තමයි අනිත් අය වෙනුවෙන් පෙනී සිටීම. නමුත් ඒ දේ ඔබව අර ගුණාට අන්දලා පාවිච්චි කරන කාටවත් දෙන්න පව බුද්ධිමත් විය යුතුයි. මේ වෙලාවේ ඒ වගේ දේ තුළ ඉදිරිපත් වෙන්න ඔබ පොඩ්ඩක් යම් කිසි ආකාරයකින් උත්සාහ නොදරා ඉන්න තරමට යහපත්. මොකද හේතුව මේ වෙලාව එකට වෙලාව නෙමෙයි. ඒ නිසා ඔබ පොඩ්ඩක් මේ වෙලාවේ ඒ දේවල් හොඳට තේරුම් අරගෙන පැත්තකටලා නිහඬව තමන්ගේ රාජකාරිය තමන්ට පැවරන රාජකාරියේ නිසි අවරෙන් ඉෂ්ට සිද්ධ කරලා කටයුතු කරන එක තමයි වැදගත්ම වෙන්නේ. මොකද නැත්නම් රැකියා ස්ථානය තුළ පොඩ්ඩක් අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා. වගේම ඔන්න ඔබ ගැන බොරු කේලම් කියන ඉහළයට ඔබ ගැන යම්කිසි ඔබව එපා වෙන විදිහට යම්කිසි වැඩ කටයුතු ඔබව කියන්නේ ඉහළ නිලධාරීන්ට ඉහළ තනතුරු වලට එපා වෙන ආකාරයට බාධා ඇතිකරන ඔබ නොසිතූ පුද්ගලයන් විසින් යටියුගුල් ලටවන කාල පරිච්ඡේදයක්. එහෙනම් මේ හැම තත්ත්වයකම හොඳම උදාහරණ හොඳම උත්තරය තමයි ඔබ
යම්කිසි ආකාරයකින් තමන්ගේ පාඩුවේ කටයුතු කිරීම සහ තමන්ට ගැටලුවක් ඇති නොවන විදිහට බුද්ධිමත්ව කටයුතු කිරීම. ඒක නිසා කොහෙත්ම බය වෙන්න එපා මේ තත්ත්වයට. මේක తాවකාලික තත්ත්වයක්. අපි බැරිලත් ඔය තත්ත්වය තුළ ගැටලුව මත වුණත් මාස 4 5ක් ඇදී මේ දේවල් සියල්ල විසඳන හැබැයි එතකොට මේ මාස 4 5 ඇතුළේ එන ගැටලු නිසා ප්‍රශ්න ඇති වෙන ඉඩකඩ වැඩි. ඔබේ ජීවිතයේ යම් සම්පූර්ණම කනපිට පෙනෙන ඉඩකඩ වැඩි. ඒ බැවින් ඔබ ඒ තත්ත්වෙන් ඇති නොවන ලෙස වග බලා ගන්න බුද්ධිමත් විය යුතුමයි. සිංහල අග්නිය මේ කාල සීමා තුළ ඔබ තුළ තියෙන ශනේයෙන් කෝප වීම, ෂණික කිපීම, යම්කිසි ආකාරයෙන් හිතා ගන්න බැරිද තමන්ගේ තමන්ට යම්කිසි පාලන නැතිකම, කන්ට්‍රෝල් එක නැතිකම තද්ද ලෙස කැපී පෙනෙනවා. ඒ තත්ත්වෙන වෙනස් කළ යුතු වෙනවමයි. මේ වීර්ය අවසානයේදී කියන විශේෂිත වූ යම්කිසි ආකාරයෙන් අර විශ්ව ශක්තිය තුළ තියෙන ගැබ්විච්ච යහපත් දේ අරගෙන ධනාත්මක දේ පොසිටිව් පව එක ඔබට අරගෙන නෙගටිව් පව එක අයින් කරන මකන් රිමූව් කරන්න ක්‍රමවේදයක්. අන්න ඒදී අනිවාර්යෙන් වීර්ය අවසානයේ සිංහල අග්නි හිමිනම් කළ යුතුමයි. මොකද මේ වෙලාවේ ඔබට ඔබේ මනසත් එක්ක ලොකු සටනක් තියෙනවා, ගනුදෙනුවක් තියෙනවා. එහෙනම් ඒ ගනුදෙනුව තුළ ඔබ ජය අරගෙන කොහොම හෝ මේ ප්‍රශ්න ගැටලු එක වෙනස් කරගන්න ඔබට පුළුවන්. කොහෙත්ම කලබල වෙන්න එපා. දැන් හැමදේම ඔබ වාසනාවන්තයි. සිංහල අග්නි හිමියෝගත්ත ලෝකෙම බිලියනයකට වඩා පිරිසක් වෙන බිලියන ගාණක් ඉන්නවා. නමුත් ඒ අතරින් ඔබට දැන් මේ වැඩසටහන අහන්න ලැබුණ අයට මේ දේ පණීඩේ හම්බිලා තියෙනවා. ඔබ එහෙනම් මේ වෙලාවේ කල්පනාකාරීව කටයුතු කරන්න, ඔය ආවේගශීලීත්වයෙන් ෂණයෙන් කිපීම කවුරුත් කියන වචනයට කලබල වෙලා ඔන්න වෙලාවකට දැන් ඔබව අමාරු දාන්න ඔබට ඇවිල්ලා බොරු කියලා ඔබ ගැන මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා කතාන්තර ගොඩනගන්න ඉඩකඩ පදිනවා. අර පැත්තට එකක් කියලා ඔබේ පැත්තට එකක් කියලා. එතකොට ඔබ ඒ ෂණයෙන් කිපිලා ඒ දේට ෂණිකව ක්‍රියාත්මක වීම තුළ ගැටලු මතුවෙන එක නිසා කවුරුත් කියන දේවල් ගන්න එපා. උනට ඩාව මනසට ඒ දේවල් හිතට අරගෙන ඒ දේවල් නිවැරදිව හොයලා බලලා මේ වෙලාවේ ඉවසීමෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් ඔය සිංහල අග්නිමන්ට කාගවතු ගුල්ලට නොවැටි මේ මාසයේ තියෙන ඔය රැකියාවේ තිබිලා තියෙන ප්‍රධාන පෙළේ ගැටලු निराकरणे कल है कि मुकद हेतु मेतन अर्थेन उपये कलबलकारी हेतु रखी आहिमेन मुलिं क्यूवागेम इडकड पवतेन वैगने सा ये तत्यन एत्ति नोवेन्द वग बलागन्द ඔබ උපරිමයෙන්ම කටයුතු කරන්න බුද්ධිමත්ව. මේ වගේම මේ කාලේ රැකියාවල් නැතුව හිට්ලර් රැකියාවල් බලාපොරොත්තු හිටපයරත් පුංචි පුංචි බාධක නම් එනවා. රැකියාවල් තුළ රැකියාවල් නොලැබී යාම, ලැබෙන්න තිබිච්ච දේ නොලැබී යාම, ඒ දේ තුළ මානසික පීඩා, චිත්ත පීඩා හට ගැනීම හේතු කොටගෙන ප්‍රශ්න කරදර මතුවෙන්න ඉඩ කඩපාතින. කොහෙත්ම ඒ දේවල් එක්ක කලබල වෙන්න එපා. හේතු වෙන්නේ අර මං කිව්වා වගේ සුළු කාල පරිච්ඡේද තමයි මේ පසුබෑම තියෙන්නේ. අගෝස්තු මාසය පස්සේ ඒ තත්ත්වයන් වෙනස් වේවි. හැබැයි මේ තත්ත්වයට ඔබ මුහුණ දෙන්න නම් මේ කාල සීමා තුළ පුංචි ඔප්ෂන් එකක් තියෙනවා. මොකද හේතුව ඔන්න සිංහල ලග්න හිමියන් තුළ හැකියාවන් තියෙනවා, යම්කිසි ආකාර කුසලතාවයන් තියෙනවා. ඒ කුසලතාවයන් උපයෝගී කරගෙන ඒ දේවල් තුළ ප්‍රසිද්ධියක්, ජනප්‍රියත්වයක් අරගන්න ගමන් ඒ දේවල් තුළ ඔන්න මූල්‍යමය වශයෙන් ලාභ ලබන්න නැයි යම් කිසි ආකාරයෙන් ඔබද ඔබ තුළ තියෙන දක්ෂතාවයක්. අපි එක උදාහරණයක් ගන්නවා. ඔබට හොඳ සූපවේදී පිළිබඳ හොඳ දැනුමක් වගේම හොඳ හැකියාවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කාල පරිච්ඡේදයේ ඔය තමගේ සුසුකම් ගොඩාක් තියෙන පුළුවන්, ඔබ ඉහළ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ කාලේ රැකියාව තුළ ඔය රැකියාව අහිමිච්චාට රැකියාවල් නොලැබීම් තත්ත්වයන් ටිකක් පෙන්නුම් කරනවා කියලා කිව්වනේ. එහෙනම් ඔබ පුංචියට සොයන රැකියාවක් තුළ ඒ ඔබගේ හැකියාව තුළ යම් කිසි දෙයක් කරන්න ඔන්න ප්‍රසිද්ධ වෙනවා. හරි ඉක්මනින් ඒ ඔබගේ ඒ කරන කටයුතු ගැන මිනිසුන් අතරට යනවා, ජනප්‍රියත්වය ඇති වෙනවා. ඔන්න ඒ දේ තුළ ඔබට ලාභ ලබන්න පුළුවන් වෙනවා. අනිත් පැත්තෙන් ඔබට ඔය කලාව ගැන යම් සිත හැකියාව තියෙනවා. ඕන දෙයක් මේ මම මේ එක උදාහරණයක් විතර කිව්වේ. ඒ ඔබේ හැකියාව තේරුම් ගන්න අත්කම් නම් සොයන්නකෝ. ඕන දෙයක් තුළ ඉදිරියට යන්න ඔන්න හැකියාවක් තියෙනවා. ඔන්න ඔබට වෙනත් ආදායම් මාර්ගයක්, කෙටි ආදායම් මාර්ග සකසා ගැනීමේ හැකියාවක් පවතිනවා. සමහරක් වෙලාවට අර රැකියාව ඕන වෙලාව වෙද්දී, රැකියාව ලැබෙන වෙලාව වෙද්දී, රැකියාව ඕන නැති තැනට ඔබ පත් වෙලා තියෙවි. ඒ තරම්ම ඔබට මේ කියන තත්ත්වයන් තුළ ස්ථාවරත්වයක් අත් කරගන්න හැකියාව පවතින. ඒ නිසා රැකියාවක් දැනට කරන් ගියත් සිංහල අග්නි හිමියන්ගේ රැකියාව පිළිබඳ පුංචි ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරන නිසාවෙම මේ වෙලාවේ පාර්ට් ටයිම් විදිහට අතිරේකව පුංචි ඔය වගේ ව්‍යාපාරයක් පටන් ගත්තා නම් යහපත්. මොකද ඒක විය යුතු දෙයක්. එතකොට ඔබගේ යම්කිසි ආකාරයක ආදායම පිළිබඳව සහතිකයක්, ස්ථාවරත්වයක් ගොඩනගෙනවා. නැත්නම් බැරිලා දැන් රැකියා කරන් යන යම්කිසි ආකාර රැකියාව අහිමි වුණාට පස්සේ මේ දේ පටන් ගන්න ගියොත් සීමිත කාල පරිච්ඡේද තුළ යම්කිසි ආදායම අහිමි. මොකද බිස්නස් එකක් පටන් ගත්ත ගමන්ම ඒකෙන් ලාභ ලබන්න වෙන අවම වශයෙන් යම්කිසි කාල පරිච්ඡේදයක් යවන්න වෙනවනේ. අන්න ඒක නිසා දැන් ඒ ආරම්භය ගන්න මොන තත්ත්වයක හිටියා සිංහලගෙන මේ කොහොම හරි කාල කළමනාකරණය කරගෙන. මොකද ඒ දේ තුළ ඔබට ලොකු ඉදිරියට යෑමක් තියෙනවා. පැත්ත උපරිම යන. හැබැයි සල්ලි ලොකුවට යට කරන්න යන්න එපා කිසිම දෙයක්. මේ වෙලාවේ ඔය විශේෂයෙන්ම ඔය වැරදි විදිහේ
ආයෝජනවලට ගිහිල්ල රැවටීම් වල ලක් වෙන ඊටකට පවතිනවා, සල්ලි හිර වෙන ඊටකට පවතිනවා. කාටවත් ණයට දෙන්න යන්න එපා, මේලා පොලියට දෙන්න යන්න එපා. මොකද මේ මුදල් ලැබෙන්නේ නැහැ මේ කාලේ, ඒවා හිර වෙනවා. අනිත් පැත්තෙන් ඔය එක එක ටික දීර්ඝකාලීන ආයෝජනවලට එතරම් සුදුසු කාල පරිච්ඡේදයක් නෙමෙයි මේ කාලය. අන්න ඒ නිසා සැලකිලිමත්, ඒකයි මම කිව්වේ කුසලතාවය සම්බන්ධයෙන් කටයුතු විතරක් කරන්න. මොකද ඒ වගේ දේවල් වලට ලොකුට මුදල් යට කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ හැකියාව උපයෝගී කරගන්න කරන්නේ. ඒතකොට ඒ දේවල් වලට මුදල් යට කරන්න ඕනේ නැහැ. ඒක නිසා අන්න ඒ වගේ උපක්‍රමශීලී වෙන්න බලන් සිංහලගේ මේ ලොකු නරක කාලයක් නෙවෙයි. නමුත් මේ කෙටි කාලය තුළ තියෙන තත්ත්වයක්. ඒ තත්ත්වය වෙනස් වෙන තුරු ඔබ බුද්ධිමත් කරගන්න ඕක තමා ජ්‍යොතිෂය තියෙන වටිනාකම. නැතුව ජ්‍යොතිෂය කිව්වම අපෝ මේ කාලේ අපලයි, මේ ඔක්කොම ඉවරයි, මේ මාසෙත් ඉවරයි කියලා අතහැරලා දාලා ඉන්න එක නෙමෙයි. නෑ, වෙන්න තියෙන දේ තේරුම් ගත්තා, ඒ දේවලට මුහුණ දෙන එක තමා සිදු කළ යුත්තේ. එහෙනම් පැහැදිලි ඇති මේ කියන දේ? මාත් එක කේන්ද්‍රිත සමහරට, නමුත් මාත් එක කේන්ද්‍රික අතර ගැටලුවක් නැහැ. මේ කියන දේ තේරුම් ගන්න. ඒ ප්‍රශ්න ගැටලු ඇති නොවෙන්න වග බලා ගන්න සිංහලග්න හිමියෝ. ඒ වගේම මේ කාල සීමා තුළ යම්කිසි ආකාරයකින් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන හිටියන ඔන්න විදේශගත වීමට හැකියාව පවතිනවා. හැබැයි ගොඩක් ප්‍රවේශම් වෙන. මොකද රත්නදී මුදල් පොඩ්ඩක් හිර වෙන්න, මුදල් වල සම්බන්ධ ගැටලු මතුවෙන ඊට කරපා තියෙන නිසා ඔය වැරදි ඒජන්සි කාරෙන්ට ආසු වෙන්නත් ඊටකට පාතිනවා. හැබැයි යම් කිසි හොයලා බලලා හොඳ නිවැරදි මාර්ග ඔස්සේ උත්සාහ කරොත් ඔන්න ඔබට විදේශගත වෙන්න හැකියාව නම් පවතිනවා. හැබැයි විදේශගත වුණත් ටික දවසක් එහි ගිහිල්ලා ඉන්න වෙනවා. රැකියාවක් ලැබෙන්න කාලයක් ගත වෙන ඊට කරපා තිනවා. නැත්නම් වීසා සම්බන්ධ ගැටලු මතුවෙන ඊට කරපා තිනවා. ඒක නිසා මේ කාල සීමා තුළ එතනදිත් චුට්ටක් බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න සිංහලග්න හිමියෝ. ඒ වගේම පෞල් ජීවිතේ, ගෘහ ජීවිතේ, කුටුම්බ ජීවිතේ ගැන කතා කරොත් එතනදිත් ඔබේ වචනය කියන කාරණාවට ගොඩාක් ප්‍රවේශම් විය යුතු වෙනවා. මොකද වචනය සම්බන්ධ වෙලා ඔබ තුළ තියෙන ෂණික ආවේගශීලීත්වය, අර නොනැමෙන භාවය, නොනැමෙන භාවය කියන්නේ හැමදේටම ඔළුව නමන කියන එක නෙමෙයි, අර ෆ්ලෙක්සිබල් නැති නම්‍යශීලී නොවන භාවය හේතු කොටගෙන ඔන්න පෞල් ජීවිතේ, කුටුම්බ ජීවිතය ඇතුළේ වුණත් පොඩි පොඩි ගැටලු මතුවෙන්න, දෙදෙනා අතර පරස්පරතා මතුවෙලා ඒ දේවල් තුළ ඔය බහින් බස්වීම් ඇති වෙලා ගැටුම් මතු වෙන්න, යම්කිසි ආකාරයක හිත් රිදීම් බහුල වෙන්න, මේ වෙලාවේ ඔබ තුළ තියෙන ආවේගශීලීත්වයෙන් ඔබේ සහකාරය සහකාරින්ට පහර දෙන්න පවා යොමු වෙන ඉඩ කඩක් පතුන. මොකද රැකියා ස්ථානයේ තියා පීඩිත තත්ත්වයක් තියෙනවනම් මනසට, ඒ දේවලුත් මනසට යම්කිසි ආකාරයෙන් ගැටලුවක් වෙලා තියෙන මොහොතක ඔන්න පෞල් ජීවිතය ඇතුළේ වගේ ආරවුල් මතුනහම ඔබට ඔබ පාලනය කරගැනීමට තදබල අපහසුතාවයක් තියෙන ඉඩකඩ පවතිනවා. එනිසා ටිකක් ප්‍රවේශමෙන් විය යුතුයි පෞල් ජීවිත, කුටුම්බ ජීවිතවල ප්‍රබල වශයෙන් අංක එක ඔබේ ඉවසීම උපරිමම පවත්වා ගත යුතු වෙනවා මේ කාලසම. මොකද ඔබටම සමහරක් වෙලාවට ඔබ පාලනය නැහැ කියලා හැඟෙනවා. සමහරක් වෙලාවට හිතා ගන්න බැරි දේ කේන් තියෙනවා. ඔබ ටික වෙලාවක් ඇදී ඇත්තටම ඇඟට පණ නැති වෙන තරම්ම හිතට වගේම මනසට ටිකක් ගොඩාක් අපහසුතාවයක් මතුවෙන්න දෙනවා. ඒතර සමහරකට ඔබත් තේරුම් ගන්නවා, අයියෝ මට මොනවාද මේ වෙන්නේ, ඇයි මම මෙහෙම හැසිරෙන්නේ කියලා පවා ඔබටත් හිතෙනවා. නමුත් ඒක ඔබට පාලනයක් නැති වෙන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා සිංහලග්න හිමියෝ විශේෂයෙන් මේ කිසිම දෙයක් කියන්නේ ඔබ මානසික වටනේ මේ කලින් දැනුම් දෙන්න. ඒ නිසා මේ මනස සකසා ගන්න, අර මං කිව්ව වීඩියෝ අවසානයේ කියන පිළිවෙත පිළියම අනිවාර්යයෙන්ම මේ කාල සීමා තුළ කරන්න. ඒ හැම දේ තුළම ඔබේ මනසට සහනය ලැබෙවි. මනස සහනයට මනස එක්තරා ආකාරයකින් පාලනයක් කරගත්තොත් ඔබට මේ කියන ඍණාත්මක දේවල් කිසි දෙයක් නොවෙන්න වග බලා ගන්න පුළුවන්. එහෙනම් පොඩි වෙනස්කමක් තුළ මේ ජීවිතේ ගැන අසුභකාරී අපලකාරී සියලු දේ වෙනස් කරගන්න ඔබට හැකියාව පාදුන. ඒ නිසා කොහෙත්ම කලබලෙන්න එපා සිංහලග්න හිමියෝ. හැම වෙලෙම මනසත් එක්ක මේ වෙලාවේ ඔබ දිනන්න, ඔබට පුළුවන් ජයග්‍රහණයක් කරගන්න. ඒ වගේම මේ කාල සීමා තුළ යම් කිසි කරලා ලොකුකම වැඩි කියලා මම කිව්වේ පෞල් ජීවිත තුළත් එහෙමයි. ඒ ලොකුකම හේතු කොටගෙන කවුරුත් කියන දේවල් අහන්නේ නැහැ, තමන්ට හිතන දේ කරනවා. ඒ වගේම අනිත් අය ඔබගේ යටතේ තබා ගන්න උත්සාහ කරනවා, ඔවුන්න පුළුවන් තරම් හිර කරලා ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඔන්න ඔබගේ සහකාරය සහකාරියගේ නිදහසට බාධා කරන්න, නිදහස සීමා කරන්න කටයුතු යෙදෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. තව පැත්තෙන් ඔබේ දරු දැරියන්ගේ නිදහසට බාධා කරන, නිදහස සීමා කරන හේතු කාරණා යෙදෙනවා. ඔවුන්ට දඬුවම් කරන්න නිතර ඒ වගේ බය, ඔවුන්ට යම් කිසි ආකාරයෙන් බනින්ද ඒ වගේ දේවල් කරන්න, ඔවුන් හැම වෙලේම ආවේගශීලීත්වය තුළ නිතර ඔවුන්ට තරවටු කරන්න හේතු කාරණා යෙදෙනවා. ටිකක් ඒ දේවල් පාලනය කරගන්න උත්සාහ කරන්න. ඒ කියපු කාරණා තුළ සියල්ල ඔබට කළ හැකි මේ කාල පරිච්ඡේදය. විශේෂයෙන්ම මේ කාල සීමා තුළ බැඳීම් අතර අර යම්කිසි සීමා රහිත භාවයක් පෙන්නුම් කරනවා වගේම බැඳීම් වල පැවැත්මක් නැහැ. අද එකක් හෙට එකක් නොවගේ තත්ත්වයක් පෙන්නුම් කරන නිසා තරුණ තරුණියන්ට, කියන්නේ විවාහයක් නොවීන තරුණ තරුණියන්ට ඒක එතරම් බලපෑමක් නොවුනත්, බලපෑමක් නැත්තේ නැහැ, ඒක ස්ථාවරත්වයක් නැති වීම තුළ ගැටලුවක් තියෙනවා. නමුත් ඕක ඊට වඩා බලපාන්නේ ඔය විවාහ වෙලා ඉන්නයිට. මොකද විවාහ වෙලා ඉන්නයිට තැන් තැන්වල බැඳීම් ඇති කර ගැනීම තුළ ගැටලු මතුවෙන ඊටකට පවතිනවනේ. අන්න ඒක නිසාවෙන්ම ටිකක් සැලකිලිමත් වෙන්න බැඳීම් තුළ අර විවාහයක් බලාපොරොත්තු ඉන්න අයටත්
පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න විවාහයක් බලාපොරොත්තු වෙනට මේ ප්‍රේම සම්බන්ධතා පවත්වන අය ඔබ මේ කාසිමත් තුළ මොකද ඔබ ප්‍රේම සම්බන්ධතා තුළ ඔබ එක සිත එක තැන නැහැ තැන තැන යනවා ඒ දේවල් තුළ බැඳීම් ඇති කර ගන්නවා එකක් පටන් ගන්නවා එකක් නැති කර ගන්නවා හැම දේ තුළම ඔබට හානියක් වෙන තැන තැනකට පත් වෙන්න ඉඩකඩ පවතින නිසා ඒ දේවල් තුළ මේ වෙලාවේ තියෙන අර ගැම්මට ආකර්ෂණයට ඒ දේවල් තුළ මිහිරක් වින්දට පසු කාලෙන ඔහෝ ඒ පැත්තේ අර්බුදය මොකද එක ස්ථිර බැඳීමක් ඇති කරගන්න බෑ සෙල්ලක්කාරයි ඔයගේ වචන අහන්න සමාජය තුළ වැරදිදී ඔබ වෙන ඔබ නමින් සමාජගත වෙන්න හේතු කාරණා දෙන එකට නිසා ප්‍රඩ ප්‍රවේශම් වෙලා කල්පනාවෙන් ඒ දේවල් වලට මුණ දෙන්න හැබැයි ඔන්න විවාහයෙන් බලාපොරොත්තු වෙලා හිටපු අයට ඔන්න විශේෂයෙන් මේ මැයි මාසයේ 14න් පස්සේ කාල සීමාව තුළ ඔන්න ඉක්මන් විවාහයන් සිදුවීමේ ප්‍රබල ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා වගේම යහපත් විවාහයන් සිද්ධන විවාහ ජීවිතය ඇතුලේ යම්කිසි ආකාර ගැටලු මතුනත් මේ විවාහයන් වලට යන්න යහපත් කාලයක් මේ කාලේ යහපත් ලෙස විවාහයන් සිද්ධ ඉත්ස සිද්ධ කරගන්න ඔන්න බලාපොරොත්තු වුණාට වඩා යහපත් සහකාරයක් සහකාරියෙක් ලැබෙන්න මේ කාල සීමා තුළ පවතින තවත් තත්ත්වය තුළ ඔබට යම්කිසි ආකාරයෙන් ගරු කරන ඔබට යම්කිසි ආකාරයෙන් යම්කිසි අර ඔවුන්ගේ තරමාද්දරට අර ගෞරවයේ දක්වන විදිය සහකාරයෝ සහකාරියෝ මේ කාලේ ඔබට ලැබෙන කාල පරිච්ඡේදය. ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් ඔන්න විවාහ බලාපොරොත්තු හිටව සිංහලක් නෙමෙයන්ට සතුටු විය හැකි කාරණාවක් මේක. ඒ වගේම මේ කාලේ අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපනික වශයෙන් ඉතාමත්ම හොඳ කාලයක් අර මං කිව්වා වගේ අර ඔබේ කුසලතාවයන් ඔබේ දක්ෂතාවයන් පිළිඹිබු කරන්න ඒ දේවල් තුළ කැපිපෙන්න දේ කරන්න ඒ දේ තුළ යම්කිසි ආකාරයෙන් ප්‍රසිද්ධිය ජනාධාරයට පත්වෙන්න හේතු කාරණා ඔබගේ හැකියාව ගැන අන් අය අතර කතා බහට ලක් වෙන කාලයක්. ඔන්න ඒක නිසා පාසල් යන වයසේ දරු දැරිය වුණත් යම්කිසි ආකාරයෙන් උසස් අධ්‍යාපනය හදාරන වෘත්ති අධ්‍යාපනය හදාරන අය වුණත් මේ කාල සීමා තුළ ඔබට සෑහෙන දුරට ඉහළ ප්‍රතිඵල ගන්න හැකියාව පාදින ඔබ කරන කටයුතු විභාගවලින් තරඟ විභාග තුළ වේවා සම්මුඛ පරීක්ෂණ වේවා නැත්නම් මොකක් හෝ තරඟයන් වලට සහභාගී වෙලා නැත්නම් ඔබේ හැකියාව පෙන්වන්න පෙන්වීම තුළ වුණත් මේ වෙලාවේ හොඳ ඉහළ ප්‍රතිඵලයක් ඉහළ සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පාදින වගේම ඔන්න හොඳ කාලයක් අධ්‍යාපනික වශයෙන් විදේශගත වෙන්න අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔන්න ඒ හීනේ හැබෑ කරගන්න උසස් අධ්‍යාපනික හීනේ හැබෑ කරගන්න හැකියාව ලැබෙනවා සිංහලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේද තුළ මේ මැයි මාසයේ තරන්න මේක පොඩ ඉදිරි කාල සීමාවටම පවතිනවා මැයි මාසයේ තුළ ඒ ආරම්භයක් ගන්න ඒක යහපත් විශේෂයෙන් මේ මැයි මාසේ 14 වෙනිදාන් පස්සේ කාල සීමාව තුළ ඔන්න සිංහලග්න හිමියන්ට මේ තිවිච්ච තත්ත්වයන් තුළ අධ්‍යාපනික වශයෙන් හොඳ යහපත් තත්වයක් උද්දෙන්නේ නැහැ මේ කාලේ අයහපත් කියන්නේ මුල් සති දෙක නැහැ මේ කාලේ තියහපත් අර මං කියපු ජයග්‍රහණ තුළ කැපිපෙන්න භාවය 14 දෙනෙන් පස්සේ විශේෂිත වශයෙන්ම පෙන්눔 කරනවා මේ කාලේ ඒ වගේම මේ කාලේ ඔබගේ මේ සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය ගැන විශේෂයෙන් සැලකීමක් වීමට හේතු කාරණා තියෙනවා මොකද මුත්‍රා රෝග වගකොඩු සම්බන්ධයෙන් රෝග රුධිරයේ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න ඉඩකඩ පාදනවා මොකද මේ උෂ්ණ අධික කාලයක් මේ කාල සීමා තුළ ඒකින්ද මේ තත්ත්වයන් තුළ ඔය හැම රෝගීකාරී තත්ත්වයන් ඇති වෙන්න යම්කිසි ආකාරයකින් රුධිරය සම්බන්ධ ගැටුකාරිත දැන් රුධිරයේ තියෙන ඒ සංඝටකවල යම්කිසි වෙනස්කම කඩු වැඩි වීමක් හෝ නැත්නම් විස බීජයක් රුධිරයට එකතු වීම හේතු කොටගෙන හෝ ඔන්න ඔයගේ තත්ත්වයන් මතුනේට පවතින නිසා මහා ලොකු වියදමක් යන්නේ ඒක නිසා ඔය ෆුල් බඩ් කවුන්ට් එකක් අරගෙන CRP එකක් අරගෙන ඔය තියෙන ගැටුකාරිත තත්ත්වයන් මතු කරගන්න පොඩ්ඩක් බලනවා අනිත් එකෙන් GFR එකක් වගේ අරගෙන මේ වගකොඩු සම්බන්ධයෙන් ගැටලුත් පෙනෙන නිසා ඔය දේ පොඩ්ඩක් ඔය VP කෙනෙකුට සම්බන්ධ වෙලා පොඩ්ඩක් ඒ දේවල් ගැන හොයලා බලනවා මොකද හේතුව හොඳයි හේතුව මේ කාල සීමාව තුළ මූලික අවධින වසනී පොලේ මූලික අවධිය මේ දේවල් විසඳ ගන්න පුළුවන් නම් හොඳයි මොකද ඉදිරියේ විශේෂයෙන්ම අපි හංගන්න අවශ්‍ය නැහැ 2025 මාතුලින් පස්සේ ඔබට අෂ්ටමී රාශි තත්ත්වයක් වසර දෙකහමාරක් සඳහා උදා වෙනවා ඒ කාලය තුළ ඔය අසනීප නිසා හේතු කරන මානසික ගැටලු ප්‍රශ්න ඇති වෙන ඉඩකට පවතන නිසා අපි ඊට කලින් මේ කාල සීමා තුළ ඒකට සූදානම් වෙන්න නම් අපි ඒව ගැන හොඳට හොයලා බැලුවා නම් මේ කාලේ ඒව මූලික අවස්ථාව හොයාගත්තා මෙන්න මේ කාලේ ඒව සුව කරගන්න හැකියාව ඇති වෙන නිසා වඩා සැලකිලිමත් කටයුතු කරන්නේ ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන ඒ වගේම මේ කාලේ සන්ධිගත රෝග තත්ත්වයන් අස්සි සම්බන්ධ ගැටලු කාරී තත්ත්වනොත් මතුවෙන්නේ ඊටකට පවතිනවා ඒ වගේම අක්ෂි සම්බන්ධ ගැටලු ඇස සම්බන්ධ ගැටලුත් ඇති වෙන ඊටකට තමයි ඇස් වලට හානි වෙන තුවාල වෙන කටයුතු දේවල් අනතුරු සිද්ධ වෙන ඊටකට පවතිනවා එනිසා ඉතා ප්‍රවේශමෙන් සිංහ ලග්න හිමියෝ මේ කාලේ කල්පනාකාරීව කර ගන්න මේකට තියෙන හොඳම විසඳුම ඔබේ මනස තුළ යම්කිසි ආකාරයකින් පාලනයක් ඇති කර ගැනීම ඒකට වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා ඒවා නිවැරදි ආකාරයෙන් කරලා මේ හැමදේම වෙනස් කරන්න සිංහ ලග්න හිමියනි කොහෙත්ම බිය යුතු නැහැ මොකද හේතුව ඔබ වාසනාවන්තයි ඔබ මේ දේ ඇහැව්වා මේ දේ තුළ ඔබට වෙන්න තියෙන දේ කලින් දැනගත්තා එහෙනම් දැන් ඔබට ඒවෙන් ප්‍රවේශම් වෙන්න විතරයි තියෙන්නේ ඒවට කරන්න දේවලුත් කියලා දෙනවා ඒ නිසා කොහෙත්ම කලබල වෙන්න එපා ඔබට දිනන්න පුළුවන් කල්පනාකාරියෝ මේ මාසේ ගිහිල්ලා ඒ තියෙන අසුභ සියල්ල නැති කරගෙන සියල්ල සුභ කරගෙන මේ මාසේ අතිශයින් වාසනාවන්ත මාසයක් මේ මැයි මාසය ඔබේ ජීවිතේ පරිවර්තනය කරගන්න කියලා මම ඔබට
ඉල්ලා සිටිනවා. ඉතින් මේ මාසය තුළ ඒ වගේම මේ දීර්ඝ කාලිනු මේ මාස විතර පමණක් වළංගු වේව නෙමෙයි, මේ ඉදිරි කාලයේ සාර්ථක ජීවිතය ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුබ දේවල් පමණක් ළඟා කරගන්න ජීවිතේ හැම ප්‍රශ්න මූර දෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් Tamanට හැකි පමණින් කරන්න මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියනවා. මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදා ගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේක කරන්න උත්සාහ කරන්න. සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම්කිසි ආකාර තැම්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලා නම් වඩා හොඳයි. නැත්තම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්තම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට ඒ පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතුරා මාමණනි බුදුපියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්ලන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්ලන්න. ඔබ අන්‍යාගමිකෙන්න ඒ ඔබගේ සම්සයාකර දෙවියන්ට පහන දල්ලන ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වල ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් ආම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන. මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 14 තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්නම්. ඒ වචන අකුරෙන් මේ තිරේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමේ ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුල හැබැයි පුළුවන් නම් මේ බ්‍රහස්පතින් දවසේ මේ දේවල් කරද්දි ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත් මේ தත්ත්වය තුල. මස්මාංශය වැලකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පතින් දවසේ විතර නෙමෙයි ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නෑ මේ කලකට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිසියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතුව ආකාරයේ ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ හනිවරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර රුකමිව බන්ධනාන් මෘත්‍යෝර් මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතේට හැම ප්‍රශ්නෙටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දි ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබා වේ. මේ ඉතාමත්ම බලගත් මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරියට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහ දෙයක් ඔබ පැටලවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත් වේවි. ඒ නිසා එයයි විය යුත්තේ. ඒ දේ ඔබ අනිවාර්යයෙන්ම උපරිමම අත්විඳින්න උත්සාහ දරන්න. මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායනය කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසම්බිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡේද තුළ. ඔබට මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවනේ. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න. සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක, ප්ලේලිස්ට් එක, ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. ඒ නිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, චන්ද පිරිත, සූර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න, ඇඳේ ඉඳලම ඒ දේ කරන්න, නැගිටලා ගිහිල්ලා ඔය පහන් පූජා කළ කරන්න ගියොත් ඔක කාලයක් තිස්සේ කරන්න හම්බෙන්නේ නැහැ. සතිය අධ්‍යයක් ඇද ඔක මගේ හැරෙනවා. ඒ නිසා උදෑසන නැගිට ගාම ඇඳට වෙලා වේලසෙන් පුඩක් නැගිට්ටා, ඇඳට වෙලා හිටියා, ඉයර්ෆෝන් එක දාගත්ත, මෙන්න සූ ටීවී වල තියෙන ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරා. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න.
අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මම ආවට කියලා කරන දේවල් නෙමෙයි, කියන දේවල් නෙමෙයි. වසර ගාණක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත්, වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේට මේ වගේ කාලයක් කියලා. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය, විද්‍ය හරි අතිශයෙන් විද්‍යාත්මක සංසිද්ධිය. නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න, පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදුම වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් ඇතිවි, ඒවට මුලින් ගණන් ගන්න එපා, ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන වෙයි. අමාර දේවල් අහිමි වේවි, ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ, මාසයේ ආරම්භක දවසේ පළවෙනිදාට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත්, අද මුලින්ම මේ වැඩසටහන අයට මම කෙටියෙන් කියන්න එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව, පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. හරිම සරලයි, Google එකට ගිහිල්ලා දිනේ පළවෙනිදා මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරන්න. ඉස්සර සන්රයිස් කියලා ටයිප් කරත් කමක් නැහැ, සන්රයිස් කියලා ගැහුවා ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා, පෑකට එකමර කලින් ඇහැරිලා ඉස්සලම් පිරිසුදු වෙලා නාන්න පුළුවන්. ඇයි නාන්න? පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන. බුදු පහන දාලා නැ, බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාරයට කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එම් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ වියහියදම්, ඔබ බලාපොරොත්තු වෙන විදිහට අස්තමේන්තුගත වියදම් මොනවාද, ආහාර පාන සඳහා ගමනාගමනයට ඖෂධ, සෞඛ්‍ය කටයුතු, අධ්‍යාපනය හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන ණය, ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෑකට ගන්න පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය අස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභව නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500,000 කර ඉවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක, මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවලා තියන්න. ඒක එහෙම අලවලා තියලා අර වියදහියදන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්තම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ, විටරටල ඉන්නට පේන්නේ, ඒ කමන්නේ. නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දේවිය නමස්කාර කරන, සූර්ය දේවිය නමස්කාර කරන්න. ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා, මන්ත්‍රයක් තියෙනවා, ඒක කියන්න. ඕම් සූර්යාය නමහ. ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා. ඔන්න ඔය ස්තෝත්‍රය කීප වතාවක් හැකි වතාවක් කියලා සූර්ය දේවයන් නමස්කාර කරන. මොකද මේ සූර්ය දේවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙයක්ම දෙන. අපි මොකද ගහක් ගලගත විද්‍යාත්මක පිළියරම් තියෙන මේ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා, මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා. ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන, අපට දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්ය දේව වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසය ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා මට අසනීප හැදිලා, රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන්, අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන්, නැත්නම් මේ රටේ ලෝකෙ වෙන දේවල් අනුව මොනා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන්, නැත්නම් මොනයම් හෝ කාරණාව මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන්. ඒ බාධක ඇති නොවේවා. සාධාරණ ක්‍රම තුලින්
නිවැරදි ක්‍රම තුළින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවිතෙන් සියලුම සත්‍යයන්ට විස ගෝල සර්පයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපුරු සත්තු වෙන්න පුළුවන්, අහිංසක සත්තු වෙන්න පුළුවන්, විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන්, කුඩා ඇහැර නොපෙනෙන ජීවි වෙන්න පුළුවන්. ඔය හැම කෙනාටම මේ මාසය තුළ කුසගින්න නිමේවා, ජීවිතේ ජීවත් වීමට ඒ තත්ත්වය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. මේක මහා බලවත් දෙයක්. සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවෙ මුලින් අහද්දි. හැබැයි කරපු අය දන්නවා මේ දේ තුල තියෙන මහා ධනාත්මක භාවය, ජීවිතේ රෙන සැලසුම, මේ මාසය තුල සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි. කරලා බලන්න, ජීවිතේ දිනන්න, මේ හැම දේ තුලම ඔබට ජයග්‍රහණයක් කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාස එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි, නැත්නම් ගැටලුවක් නැහැ. ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ. නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා, වේදනාව දැනෙනවා. ওই වේදනාව තුළ යම්කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා. ඒ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 වෙනකන් වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න. හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල තියෙනවනේ, ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට, අසරණ කෙනෙකුට දෙන්න ඕන. නැත්තම් සතෙකුට හරි කමන්නේ, අහිංසක සතෙකුට, ගෙදර ඉන්න සතර දිලඩ නැහැ, හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ. ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමන්නේ, කුරුල්ලෙකුට හරි කමන්නේ දෙන්න. ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවනම් තව වඩා හොඳයි. ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත්. ඉතින් ඒක නිසා තමන් වේදනාවක් අත් කරගනිමින් ඒම වේ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය, ඒක යහපත්ම තත්ත්වය. ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක්. සාමාන්‍ය අපි දානයක් දුන්නත්, අපි කාලත් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා. මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මෙයත් අතිශයෙන් බලගත් දෙයක්. ඒක නිසා ඒ දේවල් තුළ ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා ජීවිතය දිනන්න මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් නම් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න. ඔවුන්ගේ බඩගින්න නිවන්න, නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවට උදව් කරන්න, නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න, මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා. අන්න ඒක තමයි ওই අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය. ඕක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකය විශේෂයෙන්ම අර බ්‍රහස්පති දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න, ඔබට ශිව දෙවියෝ ඔබ අදහන්නේ නැති දෙවෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක්. විශ්ව ශක්තිය ආශිර්වාද, විශ්ව ශක්තියේ බලය ඔබ තුළට, ඔබේ මනසට, ඔබේ ඕරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවසවල රාත්‍රී 11-12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාගෝ මුනිතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. තයි වගේම සබස්ති මනුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම්වල මොන අසුබෙ තිබ්බත්, කොයි පැත්තෙන් අපල උපද්‍රව තිබ්බත්, ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සියක් ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මනස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික. ඒක අනිවාර්යයෙන්ම කරන්න. මම හැම මාසෙම කිව්වා ඒක. රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ අනිවාර්යයෙන්ම ඔබේ ඇස ගැටෙන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තතේ ඕරායක ධනාත්මක කරගන්න හැකියාව පවතිනවා. මොනවාද වර්ණ? රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ
වර්ණ තෝරාගෙන ඒවත් පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදියන තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහා තියාගන්න, ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවත් තුලත් හැම වෙලෙම ඔබට නිරෝගීකම, ආදරය තුළ, රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය, දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතයට ළඟා කරගන්න, ඔබගේ මනස තුළ යම්කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලිසගතකම් ගැටලු निराකරන වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමයි ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මේ මාස දෙවෙනි තුන් වෙනිදා වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ ඒ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතයට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේට මුහුණ දෙන්න, ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබාගෙන නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න, කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුවක් සිද්ධ කරන්න. ඒක හොඳට මතක තියාගන්න. තමන් කෙරේ පමණක් විශ්වාසය තියාගන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැමදේම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය වුණත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලී ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕන්නේ නැනේ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයන්ට අහුවලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි, ඔය ලෝකෙ නැති ශාන්ති කර්ම කරන්න ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහු වෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟන්න. ඔය වරු තුනෙන් පිහිට දෙනවා, වරු තුනෙන් ප්‍රතිඵල දෙනවා කොට ඇත්තටම අත්‍යචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුළත් මේ කියන පිළියම් පිළිතවත් වරු තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථීරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දී ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ තත්ත්වය අත්දැකලා තමා තුළින් තමා දිනන්න, ඔබ දිනනවා, බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.